ආයුබෝවන් ඔයාලා හැමෝටම අද මම කරන්න යන්නේ මම කලින් වීඩියෝ එකකින් කරපු 10 ශ්‍රේණියක අදාළ ලඝු ගණක පාඩම්මේ මේ පාඩම් මාලාවේ දෙවනි කොටස ඒ කියන්නේ 10 ශ්‍රේණියේ දෙවනි පොතේ ගණිතයේ දෙවනි පොතේ තියෙන ලඝු ගණක දෙක කොටස තමයි අද කරන්න යන්නේ එතකොට මේකේ ඔයාලට පැහැදිලි නැති මේ පළවෙනි කොටස ගැන ඔයාලට අවබෝධයක් ගන්න ඕන නම් මගේ පළවෙනි වීඩියෝ එක අපෝපාරක් බලන්න බලලා දෙවනි කොටසට එන්න. දැන් අද දෙවනි කොටසේදී අපිට තියෙන්නේ පළවෙනි කොටසේදී අපි ලඝු ගණක වගු භාවිතය සම්බන්ධයෙන් නිකුත් කතා කරේ නැහැ. නමුත් මෙතනදී අපිට දෙවනි කොටසේදී තමයි අපිට ඉස්සෙල්ලාම හම්බෙන්නේ ඕගොල්ලන්ට ලඝු ගණක වගු භාවිතය පිළිබඳ දැනුම ගන්න හම්බෙන්නේ ඉස්සෙල්ලාම මෙන්න මේ කොටසේදී. එතකොට දැන් මම ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකත් පාසල් පෙළපොතත් එක්කම යන්නම්. එතනදී බලන්න ඔයගොල්ලන්ගේ 20 වෙනි පාඩම 10 ශ්‍රේණියේ ගණිතය දෙවනි කොටසේ දෙවනි පාඩම ඒ කියන්නේ පාඩම අංක 20 ලඝු ගණක දෙවනි කොටස ඒකේ තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලාම ලඝු ගණක වගු භාවිතා කරන්න කලින් ලඝු ගණක වගුවක් කොයි ආකාරයෙන්ද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට මේ තියෙන විදිහ තමයි ලඝු ගණක වගුවක ආකාරය. දැන් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ගේ 10 ශ්‍රේණි ලඝු ගණක වගුව වලට වෙනම පොඩි පොතක් තියෙනවා අවශ්‍ය නම්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට විභාගෙදී පාවිච්චි කරන්න වෙන්නේ ලඝු ගණක ගණනය කිරීමකදී ලඝු ගණක වගු පොත විදිහට පොඩි පොතක් තියෙනවා. ඒක ඉල්ල ගන්න ඕන විභාග ශාලාවේ ශාලාවින් ඉන්නේ පරීක්ෂකවරයාගෙන්. එහෙම නැත්නම් දැනට ඔයගොල්ලන් පාවිච්චි කරන ලඝු ගණක වගුවක් නැත්නම් ඔයගොල්ලන්ගේ 10 ශ්‍රේණියේ ඒ පොතේ පිටිපස්සේ තියෙන ඕගොල්ලන්ට ලඝු ගණක වගුව දීලා. ඒකෙදි මම මූලික හැඳින්වීමක් කරන්නම් ලඝු ගණක වගුව කොයි ආකාරයෙන්ද කියලා වෙලලා. මේ තියෙන ලඝු ගණක වගුවක ආකාරය මේකෙදි මේ පැත්ත 10 11 12 13 විදියට මෙහෙම නම් කරලා තියෙනවා. තිබ්බට හැමතිස්සෙම මතක තියාගන්න මෙන්න මේ තියෙන ඉලක්කම් තමයි මේ තියෙන මේ ඉලක්කම් දෙකක් අතර හැමතිස්සෙම තිතක් තියෙනවා මෙන්න මේ විදියට. හරි, ඒ තිත එතන පෙන්නලා නැහැ. මොකද ඒ තිත දැම්මොත් එහෙම තව ටිකක් මේ සංඛ්‍යා දෙක අතර පරතරයක් ඇති කරන්න වෙන නිසා මේ වගුවේ ප්‍රමාණය තවත් විශාල වීමකට ලක් වෙන හින්දා තමයි ඒ තිත එතනද මේ පෙන්නලා නැත්තේ. නමුත් නිතරම මතක තියාගන්න මෙතන මේ පළවෙනි ඉලක්කම් දෙක අතර මේ විදිහට දශම ස්ථානයක් විදිහට තිතක් තියෙනවා. ඊළඟ මේ පැත්ත 0 1 2 3 4 විදිහට යනකම් අංක 9ට යනකම් තියෙනවා. ඊට පස්සේ තව වෙනම කොටසක් තියෙනවා මධ්‍යන අන්තරය කියලා. මධ්‍යන අන්තරය කියලා තියෙන කොටස අපි ආවිච්චර ගන්න විදිහ ඒකත් අපි කතා කරමු අපේ දැන් ඉදිරි දින පාඩමේදී. අපිට සාමාන්‍යයෙන් මම මෙතනදී දල හැඳින්වීමක් කරන්න මේ වගු ගැන සාමාන්‍යයෙන් දශම ස්ථාන දෙකකට වගේ තියෙන සංඛ්‍යාවක ලඝු ගණකේ හොයනවා නම් අපිට ඒ දශම ස්ථාන දෙක හොයා ගන්න පුළුවන් මෙන්න මේ තීරුවෙන් සහ මෙන්න මේ තීරුව වලින්. මධ්‍යන අන්තරය අවශ්‍ය නැහැ. දශම ස්ථාන දෙකකට තියෙන සංඛ්‍යාවක් කියන්නේ උදාහරණයක් විදිහට 1.56. මෙන්න මේ වගේ සංඛ්‍යාවක් ගත්තොත් එහෙම මේකේ ලඝු ගණකය හොයා ගන්න අපිට පුළුවන් මේ තීරුව සහ මෙන්න මේ තීරු දෙක පාවිච්චි කරලා. හරිද? මේ මධ්‍යන අන්තරය කියන කොටස අවශ්‍ය නැහැ. නමුත් අපිට මෙන්න මේ කොටස අවශ්‍ය වෙනවා දශම ස්ථාන 3කට යන සංඛ්‍යාවක් තිබ්බොත් 1.567 විදිහට දශම ස්ථාන 3කට යන සංඛ්‍යාවක් තිබුණොත් තමයි අපිට මේ මධ්‍යන අන්තරය කියන කොටස පාවිච්චි කරන්න වෙන්නේ. හරිද? හරි. ඒක ඔයගලන්ට දල හැඳින්වීමක් දුන්නේ මිල වණක වගුව කොයි විදිය වෙන්න ඕනේද කියලා. මොකක්ද ඒකෙන් අපි ගන්න ප්‍රයෝජනේ කොයි විදිහටද මේක පාවිච්චි කරන්න කියන එක තමයි අපි දැන් ඊළඟට බලන්නේ. හරි, අපි ඉක්මනට බලමු. මේකෙදි ඔයගලන්ගේ තියෙනවා 20 20:1 කියන කොටසේ දශම ස්ථාන දෙකක් දක්වා ඇති සංගමන ඉස්සල කිව්වා වගේ මෙන්න මෙහෙම දශම ස්ථාන දෙකක් දක්වා ඇති 1 10 අතර සංඛ්‍යාවක ලඝු ගණකය හොයන්න කියලා. ඒකට 1 10 අතර සංඛ්‍යාවක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම 1 සිට 10 දක්වා වූ සංඛ්‍යාවක් මොකක් හරි දශම ස්ථාන දෙකක් තියෙන්න පුළුවන්. කොයි වගේ එකක්ද? දැන් අපි ගත්තොත් 2.43, 5.61. මේ හැම සංඛ්‍යාවක්ම 1 සිට 10 දක්වා තියෙනවා. 2 තියෙන්නෙත් 1 සිට 10 දක්වා අතරමැද, 5 තියෙන්නෙත් 1 සිට 10 දක්වා අතරමැද. හරිද? 1 සිට 10 දක්වා වූ සංඛ්‍යාවක
දශමස්ථාන දෙකක් තියෙන අවස්ථාවකදී කොහොමද ලඝු ගණකය හොයන්න කියන එක තමයි මේ 20යි 1 කොටසේදී ඔයගලන්ට පැහැදිලි කරලා කියන්නේ. එතනදී අපි බලමු කොහොමද මේ හොයන්නේ කියලා. මේක ලඝු ගණක වගේ පාවිච්චි කරන එක ඉතාම ලේසියි. ඒක ඉතාම ලේසියි, කිසිම සංකීර්ණ භාවයක් නැහැ. නමුත් මතක ඇතුව මේ පළවෙනියටම මේ ලඝු ගණක වගේ ගැන කතා කරද්දී මම මේ කියන්නේ මතක ඇතුව කොච්චර පුළුවන් වුණත් කොච්චර මේ වගුව හුරු පුරුදු වුණත් හැමදාම මේකට අදාළව ගානක් හදනකොට මේ ලඝු ගණක වගුව පාවිච්චි කරනකොට අඩි රූලක් පාවිච්චි කරන්න. මොකටද අඩි රූල? අඩි රූල පාවිච්චි කරන්නේ ඕගොල්ලෝ මේ දැන් මම කතා කරොත් එහෙම 1.56 1.56 කියන එකේ ලඝු ගණකය හොයන්නේ හොයනකොට අපි ඉස්සෙල්ලම 1.56 කියන එකේ මෙන්න මේ 1.5 කොටස ගන්නවා. ඒක 1.5 කොටස මේ ලඝු ගණක වගුවේ කොතනද තියෙන්නේ? තියෙන්නේ මෙන්න මෙතන. දැන් මෙතන 15 කියලා තිබුණාට මේක මැද්දේ තිතක් තියෙනවා කියලා මම මුලදී කිව්වා. එතකොට 1.5 කියන්නේ මෙන්න මෙතන. හරිද? එතකොට මෙන්න මේ තීරුවට තමයි අයිති වෙන්න ඕනේ. මෙන්න මේ පේලියට තමයි අයිති වෙන්න ඕනේ. එතකොට මේ පේලියේ ඊළඟට මෙතන මොකද්ද පොයින්ට් එක? 5යි 6. 6 කියන්නේ නේද? මෙන්න මේ අංක 6 තියෙන තැන. එතකොට මෙන්න මෙහෙම ඇවිල්ලා මෙන්න මේ දෙක එකතු වෙන තැන මෙන්න මෙතන තියෙන අංකය. ඒ ඉලක්කම් 4කින් තියෙන ගාණක් ඇති. ඒක තමයි 1.56 ලඝු ගණකය. හරිද? 1.56 ලඝු ගණකය. එතකොට අනිත් දේ තමයි මේ මං ඉස්සෙල්ලා කිව්ව ඔයගලන්ට මේ අඩුලක් පාවිච්චි කරන්නේ. මොකටද අඩුල පාවිච්චි කරන්නේ? මේ 1.56 හොයනකොට මෙන්න මෙතෙන්ට අඩි රුල තියන. මේ 1.56 කියන එකට මෙන්න මෙම අඩි රුල තියන. හරිද? තියලා මොකද මේකේ ගොඩාක් ඉලක්කම් තියෙනවා. ගොඩාක් ඉලක්කම් කාණ්ඩ තියෙනවා. දැන් ඔයගලන්ගේ පොත ගත්තොත් 10 ශ්‍රේණි පොතේ දැන් මේ ලඝු ගණක වගුව භාවිතා කරොත් එහෙම මේ තියෙන මේ ලඝු ගණක වගුව ඒකේ මේ 1.5 කියන තැනට අදාළව සහ මේ 6 කියන තැනට අදාළව තියෙන්නේ 19.31. මෙතන තියෙන අංකය තමයි 19.31. හරිද? 19.31. එතකොට මේ අංකය හරියටම හොයාගන්න. මොකද මෙතන දැන් ඔයගොල්ලන්ට මේ සත්‍ය වගුවක් බැලුවම පේනවා මේකේ ඉලක්කම් රාශියක් තියෙනවා. ඉලක්ක ගොඩක් ටිකක්. මේක බැලුවම සංකීර්ණ ගතියක් පේනවා. ඒතකොට මේ ඉලක්කම් රාශිය මේ ගොනුව අතරින් එකක් තමයි අපි හැමතිස්සෙම තෝරගන්නේ. ඒතකොට ඒ තෝරන එක තෝරද්දී පැටලෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ අවධානය එක මිලි තප්පරයකට එහාට මෙහාට ගියොත් එහෙම අවධානය එහාට මෙහාට ගියොත් එහෙම අපේ මෙතන මේ තියෙන සංඛ්‍යා කාණ්ඩයෙන් අපේ ඇහැ ඉවතට පැනලා අපිට නිවැරදි ඒ ඉලක්කම් සමූහය තෝරගන්න බැරි වෙන්න පුළුවන්. නම් මොකද ඒ වෙලාවේ වෙලාවට අපිට නැවත අපි හිතන්නේ හරියි කියලා. අපි ලියන එක හරියි කියලා තමයි අපි හිතන්නේ. අපි දන්නේ නැහැ අපිට වරදේ කියලා අපි හිතන්නේ නැහැ. මොකද අපි බලාගෙන කරන්නේ. බලාගෙන අපි මේ ටේබල් එක මේ ලඝු ගණක වගුව දිහා බලලා කරන්නේ. ඒ නිසා අපි හිතන්නේ වරදේ කියලා. අපිට අග්ගාලා මොකක් හරි ඉලක්කම් හතරක් අපිට පෙනිච්ච විදිහට හරියි කියලා හිතන එකක් අරගෙන අග්ගාලා මේ අපේ උත්තරයට දානවා. නමුත් ඒක වරදින්න පුළුවන් අවස්ථාව 90%. ඒ නිසා මම මේ දැකපු ප්‍රැක්ටිකල් ඉෂුස් වලින් මේ ප්‍රායෝගික අවස්ථාව වලින් තමයි මම කියන්නේ අනිවාර්යෙන්ම අඩි රූලක් රූල් එකක් පාවිච්චි කරන්න. මෙන්න මෙහෙම තියන්න, මෙහෙම තියලා බලන්න, මෙන්න මේ අදාළ රූලට මෙන්න මෙහෙම තියලා බලන්න. ඊට පස්සේ මේ තීරුවට රූල් එක තියලා බලන්න. හරියටම මේ එන තැන මොකද්ද කියලා ඕගලන්ට ලඝු ගණකය හෙවි හොයන්න අවශ්‍ය තැන මොකද්ද කියලා රූල් එක ඉස්සෙල්ලා තියලා බලන්න. මේ සංඛ්‍යාවට අදාළව නම් මෙන්න මෙතන 1.5 එහෙම නැත්නම් 15 කියන තැනින් රූල් එක ඉස්සෙල්ලා මේ අතර තියන්න. මේ අතර තියලා ඉවරලා බලන්න මෙතන තියෙන මේ පැත්තට. ඊට පස්සේ පැන්සලක් අරගෙන බලන්න, අතේ තියාගෙන ඉන්න පැන්සලක් මාක් කරගන්න. ඊට පස්සේ මේ ලයින් එක මෙහෙම තියෙද්දි තව පුළුවන් නම් පැන්සලක් හරි ඕගොල්ලෝ පාවිච්චි කරන පෑන හරි මේ අතට තියලා බලන්න හරියටම මේ දෙක ඡේදණය වෙන තැන මොකක්ද වෙන්නේ කියලා. ඒතකොට ඒ සංඛ්‍යාව තමයි ගන්න ඕන. මේක කොච්චර කිව්වත් අපේ නංගිලා මල්ලා ටික දවසක් යනකොට මේක අමතක වෙනවා. අමතක වෙනවා කියන්නේ මේ රූල් එකක් පාවිච්චි කරන්න කියන එක අමතක වෙනවා. සා එක්ක කම්මැලි. දැන් මේ සුඩ තියෙනවා. ඒක අරගෙන මෙතන මේ ලඝු ගණක වගු උඩින් තියන්න කම්මැලි. ඒ කම්මැලි කම හින්දාම
මෙච්චර ලේසි එක වරද්ද ගන්න. ඒ නිසා මං හොඳටම දැකලා තියෙන දෙයක්, හොඳටම දැකලා තියෙන දෙයක්, ඔයාලේ වැඩේ කරන්න එපා. අනිවාර්යෙන්ම රූල් එකක් පාවිච්චි කරන්න. අනිවාර්යෙන්ම රූල් එකක් පාවිච්චි කරන්න. මොකද කොච්චර අපිට උනත් බෑ. අපි උනත් මේ මොකද මෙතන සංඛ්‍යා ගොඩක් තියෙනවා. මේ සංඛ්‍යා කාණ්ඩ ඉලක්කම් හතරේ සංඛ්‍යා සමූහයේ කාණ්ඩ ගොඩක් තියෙනවා. එතකොට මේක සාමාන්‍යයෙන් මිනිස්සුෙකුට වෙන්න පුළුවන් වැරද්දක්. මේ පැත්තේ ඉඳලා මෙහාට ඇහෙන් විතරක් මෙහෙම බලාගෙන එනකොට සහ මේ මේ දෙක මේ ඡේදනය කිරීම ඇහෙන් විතරක් කරනකොට මෙතන තියෙන මේ සංකීර්ණභාවය නිසා මොකද ඉලක්කම් ගොඩක් තියෙනවානේ. ගොඩක් තියෙනකොට අනිවාර්යයෙන්ම වරදින්න පුළුවන් සම්භාවිතාව 90%කට වඩා වැඩි. ඒ නිසා ඒ වගේ අවධානම් ගන්න යන්න එපා. ඒ වගේ රිස්ක් එකක් ගන්න නැතුව ඔයගොල්ලෝ පාවිච්චි කරන රූල් එකක්. රූල් එකක් තිබ්බම දන්නවනේ. උතන මේ ටික නෑ. ඔයගොල්ලෝ ගාන්ට රූල් එක තිබ්බා. මේ පැත්තට තිබ්බා. මේ පැත්තට ඔයාලගේ පෑන හරි මොකක් හරි තියලා ඒ විදිහට හරියටම මෙන්න මේ තැන හොයාගන්න. හරිද? එතකොට 19:31 ද මේකට අදාළ ලඟුවන්නේ. නෑ. එතනත් තියෙනවා තව පොඩි දෙයක්. මොකද්ද මේ මේ පැත්තේ මේ බිංදුවේ සිට 9 දක්වා මෙන්න මේ කාණ්ඩයට තියෙන හැමතැනම මේ හැමතැනදීම ඉස්සරහට මේ ඉලක්කම් හතර ඉස්සරහට බිංදුවක් තියෙනවා. කියන්නේ බිංදුවයි දශම කියලා තමයි ඉතුරු ටික තමයි මේ ඉලක්කම් හතර විතරක් ඕගොල්ලන්ට ලඝුගණක වගුවේ දීලා තියෙන්නේ. එතකොට මේ ලඝුගණක ඕගොල්ලන්ගේ මේ ලඝුගණක වගුවේ හැමතැනම මේ ඉලක්කම් හතර විතරයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙම තිබ්බොත් 7 5 3 2 8 1 4 3 ඔහොම තමයි දීලා තියෙන්නේ මේ 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 හැමතැනම. මේ ඉස්සරහට බිංදුවක් කියලා දීලා නැහැ. නමුත් මේ ඉස්සරහා දශම තිතක් තියෙනවා කියන එක හොඳට මතක තියාගන්න. මෙතන දශම තිතක් පෙන්නලා තිබුණේ නැහැ මේ සංඛ්‍යා දෙක අතර. ඒ විදිහටම මෙතන මේ තියෙන සංඛ්‍යා හතර ඉස්සරහට තියෙන දශම තිත පෙන්නලා නැහැ. ඒ වුණාට එතන දශම තිතක් තියෙනවා. ඒ කියන්නේ බිංදුවයි දශම කියලා තමයි හැම එකක්ම එන්නේ. හරිද? බිංදුවයි දශම කියලා තමයි හැම එකක්ම එන්නේ. එතකොට ඒ විදිහට ගත්තම මේකට අදාළ සංඛ්‍යාව බිංදුවයි දශම 1.931. 1.5 6 කියන එකට අදාළ ලඝුගණකය බිංදුවයි දශම 1.931. එහෙම නැතුව එකපාරට ලියන්න එපා. 1.931 විතරක්. එහෙම නැත්නම් 1931 කියලා විතර ලියන්න එපා. මෙතන තියෙන්නේ දශම සංඛ්‍යා හතරක් තමයි මෙතන තියෙන්නේ. මේ වගුව පුළුවන් තරම් පොඩි කරන්න. ඒ කියන්නේ මේකේ ප්‍රමාණය විශාල නොකර ප්‍රමාණය පුළුවන් තරම් කුඩා කරන්න තමයි මේ වගේ මේ සමහර කොටස්, ඒ කියන්නේ හැම එකටම පොදු කොටස් අයින් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ දශම තිත, ඒ කියන්නේ බිංදුව දශම කියන කොටස මේ හැම එකටම පොදු නිසා ඒක අයින් කරලා තියෙනවා. මේ මැද තියෙන දශම ස්ථානය මේ ඉලක්කම් මේ හැම එකටම පොදු නිසා ඒක අයින් කරලා ඒ දෙක ඒ ඉලක්කම් දෙක එක ළඟ ලියලා තියෙනවා. හරිද? මේවා මතක තියාගෙන ඉන්න ලඟවඩක වගුව ඉස්සෙල්ලම ඔයාලා පාවිච්චි කරන්නේ මේ 10 ශ්‍රේණියේදී හින්දා. හරිද? එතකොට දැන් මේ 1.56 කියන එකට අදාළව තියෙන්නේ බිංදුව දශම 1.931. එතකොට මෙතනදී තව දෙයක් තියෙනවා. දැන් මේක මම අර මුලින්ම කතා කරා වගේ මේ පැත්ත පාවිච්චි කරගන්නේ මොන වෙලාවටද? මධ්‍යන අන්තරය කියන කොටස. එතකොට එතනදී දැන් මම මේ මෙතනින්ම ඉදිරියට ගියොත් 1.567 කියලා තියෙනවා. මෙහෙම හිතන්න. 1.567. හතක් තියෙනවා. ඒ කියන්නේ දශම ස්ථාන තුනක් තියෙනවා. අන්න එහෙම දශම ස්ථාන තුනක් ආවොත් තමයි අපිට මෙන්න මේ මධ්‍යනාන්තරය කියන කොටස පාවිච්චි කරන්න වෙන්නේ. එතකොට මේ වැඩිපුර ආපු දශම ස්ථානයට අදාළව, ඒ කියන්නේ දැන් මෙතන නම් මේ තියෙන්නේ 7. එතකොට මේ 7ට අදාළව මෙන්න මේ 1.5 කියන මේ තීරුවටම අදාළව මේ 7ට අනුරූපී මෙතන තියෙන අංකය මොකද්ද කියලා ගන්න ඕන. එතකොට මේකේ මේ 7ට අදාළව තියෙන්නේ 20. බලන්න ඔබලේ ලඟවනක වගේ මේ 7ට අදාළව 20 තමයි තියෙන්නේ. හරිද? එතකොට කොහොමද ඒක මේකට සම්බන්ධ කරන්නේ? එතනදී මේ 3 වෙනි දශම ස්ථානයට අදාළව අපි මධ්‍යන අන්තරේ මේ මධ්‍යන අන්තරේ කියන කොටසෙන් ඒ අංකයට අනුරූපී අගය ගන්නවා. ඒ අගය අරගෙන ඒ අගය මෙන්න මෙතෙන්ට එකතු කරන්න ඕන. එතකොට හොඳට මතක තියාගන්න මේ එකතු කරන්නේ දශම කොටසක්මයි. ඒ නිසා ඒ එකතු කරන කොටස එකතු කරන්න ඕන මෙන්න මේ කෙලෝරේ ඉඳලා මේ පැත්තට එන විදිය. එතකොට 20. එතකොට මේ 0.19951. හරිද? 1.951. මේක තමයි උත්තරේ 1.567 කියලා දශම ස්ථාන තුනක් තියෙන සංඛ්‍යාවේ
ලඝු අනකයට අදාළ වෙන්නේ මෙන්න මේක. ඒ කියන්නේ මෙතනින් මේ මධ්‍යනාන්තරයේ කියන කොටසින් හොයාගන්න ඒ කොටස එකතු කරන්න ඕන. ඕගොල්ලෝ ගත්ත මෙන්න මේ දශම කොටස. ඒක එකතු කරනකොට මේ 20 මෙතනට එහෙම නෙමෙයි දාන්නේ. මෙතනට නෙමෙයි 20 දාන්නේ. හරිද? ඒක වැරදි එහෙම දෙමු. ඊළඟට ඔයාලා පළවෙනි පාරට මේක පාවිච්චි කරන නිසා සමහරට වැරදි වුණා 20 කියලා මෙතනට එකතු කරන්න පුළුවන්. ඒත් වැරදි. හරිද? මේ 20 එකතු කරන්න ඕන මේ අන්තිම කොටසට. මොකද මේ තියෙන්නේ දශම කොටසටම අදාළ කොටස. එතකොට ඒක 0.195 එක තමයි අවසන් පිළිතුර. හරිද? හරි. ඊළඟට බලමු. දැන් අපි මේ කතා කරේ 1 සිට 10 දක්වා වූ සංඛ්‍යාවල. ඒ කියන්නේ 2.43 3 වුණත් 5.61 1 වුණත් 1.56 7 වුණත් මේ මම දැන් මෙතන ලියලා තියෙන සංඛ්‍යා ඇතුළු ඕනතරම් සංඛ්‍යා ප්‍රමාණයක් අපිට ගන්න පුළුවන් මේ 1 සහ 10 අතර මෙන්න මේ දශම ස්ථානත් එක්ක දශම ස්ථාන දෙකකට හෝ දශම ස්ථාන මේ වගේ තුනකට හරි අරගෙන 1 සහ 10 අතර මේ ඕනතරම් ගන්න පුළුවන් අපිට සංඛ්‍යා ප්‍රමාණයක්. නමුත් මෙතන තව දෙයක් තියෙනවා. 10 එහාට තියෙන සංඛ්‍යා වලටත් කොහොමද ගණන් කරන්නේ? 10 එහා තියෙන සංඛ්‍යා වල ලඝු ගණක හොයද්දී අමතර පියවරක් අපිට කරන්න වෙනවා. හරිද? දැන් මෙතනදී අපි දැක්කා මෙතනදී හරිම ලේසි. දැන් අපිට මේ 2.43 තියෙනවා නේද? මේ ආකාරයට ගිහින් ලෙවල 24. දැන් 2.43 තියෙන තැන හොයාගත්තා. ඊට පස්සේ මේ 3ට අදාළව මෙහෙම බැලුවා. දැන් මේක 1.56 නම් මේ කෙලින්ම 1.5. එහෙම නැත්නම් 15 කියන කොටසට අදාළව මෙහෙම ගිහිල්ලා 6 නම් 6 කියන මෙන්න මේ තීරුවට අදාළව මේ සංඛ්‍යාව ගත්තා. ඒ කියන්නේ 0.0 කියන සංඛ්‍යාව මෙන්න මේ දශම කොටස ගත්තා. එහෙම ගන්න පුළුවන්. නමුත් මේ 10න් එහාට තියෙන සංඛ්‍යාවල ලඝු අනක හොයද්දී අමතර පියවරක් අපිට කරන්න වෙනවා. අපි ඒක ඊළඟ වීඩියෝ එකෙන් බලමු. එහෙනම් ඔගොල්ලෝ දැනට ඉස්සලම මේක මම හිතන්නේ මේ වෙනකොට මේ දැන් අප්‍රේල් මාසෙ මුල මේ වෙනකොට දැන් ඕන නිවාඩුකුත් ලැබිලා තියෙන හින්දා කලින් නිවාඩුවක් ලැබිච්ච නිසා මම හිතන්නේ මේ දෙවනි පොතට මේ 10 ශ්‍රේණියේ දෙවනි පොතට ඔයගලගේ ඉස්කෝලවල ඇවිල්ලා ඇති කියලා තාම. ඒ නිසා මේක මුලින්ම හදාරන නංගිල මල්ලා මේකේ තියෙන මේ පොතේ තියෙන 20:1 සහ 20:2 අභ්‍යාස කරලා පුරුදු වෙන්න. පුරුදු වෙලා ටිකක් මේ ලඝු ගණක වගුව ඔයාලට හුරු කරගන්න. මේකේ අගයන් හොයන විදිය ඔයාලට හුරු කරගන්න. හුරු කරගෙන වැඩ ටික කරලා හරි වැරදි බලලා තියන්න. මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියලා දෙනවා මේ 10ට එහා සංඛ්‍යාවල කොහොමද හොයන්නේ කියලා ලඝු ගණක. මොකද මේ 10 දක්වා සංඛ්‍යාවල අපිට කෙලින්ම හොයන්න පුළුවන්. 10ට එහා සංඛ්‍යාවල හොයනකොට අපිට අමතර පියවරක් වැඩි කරගන්න වෙනවා. ඒක අපි අපේ ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් ඔලොක්කොටම නැහැ.